සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0771 7017. The Secretary General of Parliament from informing the Chairman of Election Commission. පාර්ලිමේන්තු මහලිකම්රෑ විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දන්වා තිබෙනවා. නවවැනි පාර්ලිමේන්තුවේ ආසනයක් පුරප්පාඩු වී තිබෙනවා. රංජන් රාමනායක මහතා තනතුරු දැරීමට නොසුදුසුක් වීම හේතුවෙන්. අභ්‍යාශන අධිකරණයට මේ සම්බන්ධයෙන් ගොනුකොළ පෙත්සම වගඋත්තරකරුවන්ට නොටිස් නිකුත් කිරීමකින් තොරව ඉවත දමා ඇති අතර රෙඩ් පෙත්සම ඉවත දැමීමත් සමග අභ්‍යාශන අධිකරණයේ විසින් తాවකාලිකව පාර්ලිමේන්තු මහලිකම්රයා පාර්ලිමේන්තු ආසනයක් පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දැනුම් දීම වළක්වාලමින් ලබා තිබූ අතුරු නියෝගයේද ඉවත්ව යනු ඇත. Honorable Ranjan Ramanayake has every right to Ranjan Ramanayake මහතාට අයිතියක් තිබෙනවා අභ්‍යාචන අධිකරණයේ ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අභ්‍යාචනයක් ගොනු කිරීමට. හදිසියේවත් ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළහොත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ හැකි බවට ඔබ විසින් මේ ක්‍රියාදාමයේ නැවත හරවනු ලබනවාද? ඔබට මෙතරම් හදිසියයි මේ ලිපිය මැතිවරණ කොමිසම වෙත යැවීමට ඔහුට අභ්‍යාචනයක් කිරීමට අවස්ථාව ලබා දෙන්න. ඊට ඉඩ දෙන්න. Allow him to appeal. All of your speech, your request is baseless. ඔබ විසින් සුදුකල සම්පූර්ණ කතාවම අර්ථ විරහිතයි. මන්ද පාර්ලිමේන්තු මහලිකම්රෑ විසින් ලබා දුන් තීන්දුව මතයි ක්‍රියාත්මක වුණේ. ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ක්‍රියාමාර්ග ගනු ලැබුවේ. ඔබ දැන් මැතිවරණ කොමිසමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගන්න. Injunction order against the Commission of Election. එම අතරවාරයේ සමගි ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභාව තුළ කළු පැටි පැළඳ විරෝධය පළ කළා. එෙහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. ඉතිහාසයේ තවුන්නාන්සලගේම රජ 2010-2015 කොච්චර වැරදි විදියට තිරිසන් විදියට මට සලකලා තියනවද කියලා. ඒ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්නවා. මට කැලෑ උසාවියකින් යුදහමුදාවේ දඬුවමක් දුන්නා. මම මාස 8ක් රිමාන්ඩ් කරගෙන හිටියා හිර කරගෙන. ඒ දඬුවම දුන්නම අපි උසාවි තුලකට ඇපීල් කරා. ඇපීල් තුනව තියෙද්දි මට දඬුවම දුන්න දවසේ ඉඳලා මේ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්න. මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ. කියන්න මයික් එක දෙන්න. මයික් එක දෙන්න. ඔව්. තවුන්නාන්සේට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ මමයි. මම සියලුම තමුන්නාන්සේගේ තීන්දුව අපි මේ ඇස්කින් මේගේ ඒ පොත්වල තිබෙන කරුණු සලකලා බලලා තමයි කටයුතු කරේ. මොකද්ද කියලා අහන්නේ? තමුන්නාන්සේ දුන්නේ නැද්ද මේකට එන්න? පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ නැද්ද? අහගන්න මොකද ඇයිසේ? එයා බොරුවට තමුන්නාන්සේ හයිය පෙන්නන්නේ මොකද? පාර්ලිමේන්තු සභාගර්භයේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ඒ සමග ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විරෝධතා පූර්ව ප්‍රදර්ශනය කරමින් සභාගර්භයේ නැගී සිටීම හේතුවෙන් සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටවනු ලැබේ. දංගගේ දඬුවම් සියු මැලි වැඩිනම් අලුගෝ සුවනේ එල්ලාපන් කටු විඹුලේ අප එල්ලාපන් සභාවේ කටයුතු විනාඩි 20ක පමණ කාලයකින් පසුව යලි ආරම්භ කෙරුණා. කොපමණ ගුණ කළත් දුදනෝ නොවේති යහපත්. භාගය අතින් යම් කිසි මේ සභාවේදී කාගේ හරි ත්‍රිදුණණම් මම පළමුවෙම ඒකට කඩගාටු වෙනවා. ආයුෂ සපිරේ සුපර් අලුත් අවුරුද්දක් වේවා. Leave Ayush.